දෙමං හන්දියක්. මහින්ද ගුරුවිවේකාගාරය දෙසට පියමනිමින් සිටියේ ඇය මෙවැනි කල්පනාවක පැටලී සිටින අතරය. කවුරුත් නොසිතූ විදියේ බාල්දු කොළයක් පිටිය මැදට අතහැර ප්‍රින්න්සිිපල් මේ ගහන්නට යනගේම මොකක් දැයි මහින්දට සිතාගත නොහැක. පළවෙනි වරදට සමාවදී දෙවැනි වරදිින් කොල්ලව එල්ල මුයයි මහින්තට කිීවේ ප්‍රින්න්සිිපල්මය. හෙසේ වූයේ නම්, තමා අතේ වූ තුරුම්පුුවෙන් ගසා ඔවුන් නොකවට් කරන්නට මහින්ද සිතා සිටියේය වෙන වෙනම දිනන්නට සිටි මහින්දත් වත්සලා දෙදෙනම දැන් එකට පැරදී ඇත ගුරු විවේකාගාරයේ කොට බිද්ධටියහලින් ගසා ඇති කම්බිදැල් අතරින් මේසේට හිසගසාගෙන සිටින වත්සලාව මහින්ද දුරසිටම දුටුවේය ඔහු ඇය දෙසට දෙපා ගෑටවේය එකම කොල්ලෙකු වෙනුවෙන් දෙදනාම මාර්ග දෙකකින් එකම හන්දිියකට ළඟාවෙමින් සිටිති. වත්සලා කොතරම් බර කල්පනාවක සිටියේදය ගුරු විවේකාගාරයට මහින්ද ඇතුළුවෙනවාවත් ඇයට නොදැනිනි. ආ! නංගි බර කල්පනාවක වගේ කියමින් මහින්ද ඇ ඉදිරිිය වූ පුටුවේවාඩිවිය. ආනේ! ஐයිිය! මන් දැක්කවත්නෑනෙ ඔයා එනවා? ඇය වෙනදා නොදන සිනහාවකින් ඔහුට සංග්‍රහ කලාය. මහින්දගේ ගිජු දෑස් ඇගේ පපුුව වෙත ගියේය. එය ඇගේ ඇස්වලට හස්සු වූවාය. වෙනදාට ඇය කරනුයේ සියසාරි පොටෙන් පපුුවවසා ගැනීමය. එහෙත් අද ඇය එලෙස්ස නොකලාය. ඊළඟට ඔහුගේ නෙතග පැටල්ලුනේ ඇගේ බඳවටා ගෙතිී ඇති සාරියේ ඉනත් බඩවතත් අතර නිරාවරණ පෙදෙස්සේ වූ ඇයගේ ලොකු පෙකණිය මතය. ඇය එය නොදැක්කාක් මෙෙන් කරදරයකින් තොරව, හිදටය බලාගැනීමට ඉඩහැරයාය මහින්දගේ ඇසයි භාෂාවත් වත්සලාගේ ශරීර භාෂාවත් එක්තැන්වෙත්ම මහින්ද ඉවත බලාගත්තේය මොකදයේ එකපාරටම අසන්නට කිය ප්‍රශ්නය ඉතිරිටික ඇය හිතාමතාම නොවස්සා හැරියාය මංහිතන්නෙත් ඔයා හිතහිතහිටපුදේම තමයි ඒකිුවේ? ප්‍රශ්නය වචනීට නැගුණේ නැත එ ලියවී තිබුණේ ඇයකේ දෙනෙතේය අරවිඳගෙන අහු උත්තර බැන්දේ දේල්ස්වල ලියවීතිබූ ප්‍රශ්නයටය වත්සලාට සිනහාවාය කල්පනා බරිතවසිටි වත්සලාවෙතින් කෙලිලොල් කෙල්ල එක්වරම මතුවීිය ඔයා කොහොමුද දන්නෙ මං එයා ගැන හිතනවා කියලා? මේවෙලාවෙ ඔයාට හිතන්න වෙන කෙනෙක් හරරි වෙන දෙයක්හර නැතිබව මන්දන්නවා මහින්දද සිරාමූට් එකකෙන් සැහැල්ලු මූඩ් එකකටෙමින් පැවසුවීය අහුගේ මූඩ් මික්ස් කළේ වත්සලාගේ සිනහාවය. දෙදනාටම අරවිදව මොහතකට අමතකවිය. නෑ! දන්නවද මංකාගනද කල්පනා කරමින් හිටිය කියලා. ඌම්. නෑ! අක්ෂණ මාරුවක් පමණක් කරමින් මහින්දද එලෙසම පිළිවදන් දුන්නේය. ඔයා ගැන. මංගැන? ගනාන්ද කාරේ ඉරපැව්වාක්සේ මහින්දට දැනිනි. ඇය මේ කරන්නේ විහිළුවක් විය යුතුය. මොනවා හිතාගන්නද. මොනවා කියාගන්නදැයි ඔහුට නිනවවක් නැතිව ගියේය. ඒත් සමගම වත්සලාගේ කෙලිලොල් බව අතුරු දන්ව ගියාය ඇගේ මුහුණ දුකින් පිරුණි ඔව අයි? මං කල්පනා කරමිණහිටී ඔයා ගැන මට මේ වෙලාවේ මේ ස්ටාෆකින් උදව්වක්කිල්ලන්නේන්න එක්කමකිෙනා ඔයා වෙේතරයි. අරවිදෝ මේ උගලෙන් ගලෝගන්න මට උදව් කරන්න අයේ ඇඟපතිෙන් වැඩුනට අරවිද තාම දේවල්වල බරක් පතලක් නොතේරෙන පුංචි කොල්ලෙක් ඔයා අරවිදෝ පැටලෙව්වේ මංඔඇට කරපු ජෝකකට. ුලෑල්ල එක ලිවවෙ මං ඇය මොහොතක් බිමබලාගෙන සිටියාය මහින්ද ඇය දෙෙස අනුකම්පාවෙන් බලා සිටියේය අනතුරුව ඔහු කටාරන්නට හදන විටම ඇය යළිත් කතා කලාය මං හිතා හිටියේ මංකරපු වරද ඔගොල් විස්සරහ කියලා කොල්ලව ගලවගන්නව කියලයි මං මුලින් හිතුවම සුගනවති මිස්කෙත් වඩදක් තියනහින්දා ප්‍රින්න්සිිපල් අමයග පැත්තෙන් හිතලා සුගනවතිමිස්ගේ චෝදනාවෙන් අරවිදව නිදහස් කරයි කියලා එහෙම කලානම් මට තිබුණා අයියගේ චෝදනාවෙතියන වරද කළේ මමනිසා ඒක මම්පිළිියරගෙන කොල්ලාව බේරගන්න ඒත් අදෝදේ ප්‍රින්සිිපල්ඇල්ලුව කස්තිරම මොකද්ද කියලා මට හිතාගන්න බෑ දැන් තියෙන තත්ත්ත්ත එක්ක අරවිින්දෝ බේරගන්න පුළුවන් වෙන්නේෙ සුබනවතිමිස්ගේ වඩදිස්සරහටාරගෙන ඒකින් ප්‍රින්න්සසිපල් එක්ක ගැටිලා ඒකට මට අයිියගේ සහයෝගේ දෙන්න අයියේ කෙසිවක් නොස්සඟවා වත්සලා සියල්ල කියා දැම්මාය අහංකාර පරවශයයි තමන් සිතා සිටි ගැහැනියදමේ අවංක මිතුදමක පලමු කොන්දේසිය සත්‍ය ගරුකවීමය මේ අහන්නකොනංගි ඔයා හිතන හැමදේම ඇත්ත නෙමේ විශේෂයෙන් කළුලෑල්ල ලියල තිබිච්චේ එක ලිිය්වේ අරවින්දේ කියලමං හිතුව කියල ඔයා හිතපු එක වැරදි ඒක ලිව්වි අරවින්ද නෙමේ කියල මන් දැනගෙන හිටිය එ වගේම ඒක ලියව්වි ඔයා කියලත් මං දැනගෙන හිටිය ඔහු මද විරාමයක් ගත්තේය එහමනං ඇයි අයි අරහිංසකයවේකට පැටලිවවේ. වත්සලාඇ සුවාය මට ඔයත් එක්ක තරහත් තිබුණා. අරවිින්ද එක්ක ඉර්ෂ්‍යාවක් තිබ්බා. මහින්දට ඉතිරි ටික සම්පූර්ණ කරන්නට නොහැකිවිය. දෙවියනේ ඒකා පුංචි කොල්ලෙක්! වත්සලා මැදට පැන්නය. ඒත්තේ පුංචි කොල්ලව ඔයල් ලොකු වැඩකට පටලගන්න යනවක මට දැනිලායි තිබ්බේ! ඔයා අරවින්ද ආදරය කරනවා. එහෙම කියපු මහින්ද? එක එල්ලේ වත්සලා දෙෙස බලා සිටියේය වත්සලා මොකවත්ම නොකයා බිමබලාගත්තාය දෙදෙන අතර මොහොතක නිහැඬියාවගේ යළිත් වත්සලා කතා කලාය මං කාටවත් ආදරේ නෑ අයියේ? ඒත් මං අරවිඳට කැමති ඇය ආශාව කැමැත්ත ලෙසට සංස්කරණය කලාය අරවින්දගෙන් නිියුණු අහිංසකමට මං කැමැති ඒ නිියුණු අහිංසගයාගේ රස්නයට මං කැමතිී කියන්නට ඇයට සිතුනත් ඇ ඒ නොකීවාය? දැනට මත් ීර්ෂාවෙන් පෙළෙන මිනිහෙක්ට එසේ කීම හොඳ නැත. මං ඒක දැනගෙන හිටියා. මට ඕනවනේ ඔයාට රිද්දන්න. කෙල්ලෙට්ට වැඩියෙන්ම්ම රිදවන්න පුළුවන් ඒ කෙල්ල ආදරේ කරන කොල්ලට රිද්දීමෙන් බව මගේ යාළුවෙත් දවසක් මට කිව්වා. වත්සලා ඔහු දෙෙස බලා සිටියාය. ඒත් ඔහු බිමබලාගත්තේ නැත. මුහුණට මුහුණ හම වූන් නිර්භීත දෙයස ගැන ඇයට පළමු වතාවට ආශාවක් කොපන්නාය. ඊර්ෂ්‍යාකාරය ඇය පැවසීය මහින්ද සිනාසුනි දෙදෙනම අත්වැල් පටලා ගත්හ ධර්මරාජය දවසේ අවසංකාලච්චේදේයට සැරසිනේ මහින්දත් වත්සලාත් මොහොතකට එකිනෙකා දෙස බැලූහ එකගතාවේකට ඒ බැල්ම හොඳටම සෑහුණි ප්‍රින්සිිපල් තීන්දුවට සූදානමින් කාර්යාල කාමරය සෙසාරා බැල්මක්හෙළීය සුබනවති සිටියේ සතුටින් ඉල් පෙමිණි. තම දරුවාට කනට ගැසූ කොල්ලා තමාට සභාවක් ඉදිරියේ වේසියයි කිවූ දඩබ්බරයා අද ඉවරයි. ඇ සිතුවාය මහින්දත් වත්සලාත් ඇරඹෙන්ට නියමිත ගැටුමක පාර්ශවකරුවන් දෙදෙනෙක් ලෙස සූදානමින් බලා සිටිති. ප්‍රින්සිිපල්සිය තීරණයේදීමට සූදානමින් සියල්ලන් දෙස නැවතත් වරක් වෙනවෙනම බැලුවේය අරවිඳට වගේ වගක් ඇතිවගක් පෙනෙන් නැට නැත. ඔහුට අවශ්‍ය මේ නාඩගම ඉක්මනින් අවසන්වීම පමණි. ප්‍රින්සිිපල් සිතින් කොල්ලාත් සුගුණවතීත් තරාදිය දෙපැත්තට දැම්මේය. ඔහු අනිකුන් වෙත සිය නිරීක්ෂක බැල්මහෙළුවේ ඔවුන්ගේ පක්ෂපාතීත්වය ඇත්තේ තරාදිය මොන පැත්තට බරවෙනවාට පක්ෂවදැයි නිශ්චය කර ගැනීමටය. තරාදිය සුගනවතීගේ පැත්තට බරවෙනවාට ජාතිරත්න කැමති බව ඔහු දනි. වත්සලාමිස් ද අපක්ෂපාතී නැත. ඔහු නොදන්නේ? මේ මහොතේ වත්සලාගේ සිතේ වැඩකරමින් තිබෙනදේ පමණෙ. මහින්දට කොල්ලා සමඟ තරහක් තිබෙන බවත් සුගනවතිව රුස්සන්නෙ නැති බවත් ඔහු දැන සිටියේය. යුදගනාවේ පූර්ණ බලති බලදරයාලෙස විදුහල්පති උදුල බණ්ඩාර සේනාරත්න විිනිශ්චකාරයකුල්ලෙසින් ගිනිගැනීමේ ආසන්නට රත් වූ තැටියකට වතුරවක් කරන්නාක් මෙෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඉන් තිදෙනෙක් නිවී සැනහුණහ. එක්කයිෙක් වික්ෂිප්ත විය, අනෙකා හෝස්ගා පත්තුවිය.